Sri Lanka Vamadiriyan Saracen. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කෙරෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් හලාවතදී පැවැත්තුණා. සමගි ජනබලවේගය හා සමගි ජන සංධානය සංවිධානය කළ එම ජන හමුවට මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මන් දැක්කා NPP එකේ ජනාධිපති අපේක්ෂකයා අද මිනිස්සුන්ට තර්ජනය කරන්න පටන් අරගෙන තිබෙනවා. උතුරට ගිහිල්ලා උතුරේ දෙවිඩ ජනතාවට කියනවා දකුණේ ජනතාවගෙන් අහු ජනාධිපති වෙනවලු. එතකොට උතුරේ ජනතාව පසුතැවිලි වෙන්න එපාලු. ඒක ඡන්දයට කරන බලපෑමක්. ඒක අපි කියනවා තර්ජනය කරලා බය කරලා අපිට බැන වැදිලා මේ ජනාධිපතිවරණය දිනන්න බැරි බව අපි අනුර කුමාරට මතක් කරලා දෙන්න කැමතියි. ඒ නිසා නැවත මේ රටේ ජනතාව රවට්ටන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ඒ රැවටිලි යුගයේ අවසන් කරන්න ඕන 21 වෙනිදා. රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නට තිබෙන එකම මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ආර්ථික මැද මාවතයි. ඒ මැද මාවතේ දර්ශනය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට පුළුවන් හොඳම දක්ෂතම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයටයි සමගි ජන සන්ධානයටයි. මම එකක් කියන්න කැමතියි. එක පාරක් මෑත කාලේ මේ රටේ ජනතාව 69 ලක්ෂයක් ලබා දීලා වැඩ වරද්ද ගත්තා. මම ආදරණීය 120,000 ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ආපහු එතනට යන්නට එපා. බොරු සෝමනවලට රැවටෙන්න එපා. අද හොන මේකේ ජනතාව ඇඳවීමේ ව්‍යාපෘති ගණනාවක් අනුර කුමාර දිසානායකත් රනිල් වික්‍රමසිංහත් එකට ඉඳගෙන ක්‍රියාත්මක කරනවා. රටට පෙන්වන දෙගොල්ලක් කියලා. නෑ, දෙගොල්ලම එකයි. ඔය ක්‍රමයේ වෙනසද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. පුත්තලන් දිස්ත්‍රික්කයේ ආසන 5ක පළාත් පාලන බල ප්‍රදේශ 12ක ප්‍රාලේ කොට්ටාස 16ක් තිබෙනවා. පළවෙනි පියවර හැටියට මේ ආසන 5 කේන්ද්‍ර කරගෙන නිෂ්පාදන කර්මාන්ත ශාලා 5ක් අපි ආරම්භ කරනවා. ඒ තුළින් යොවුන් පරපුරේ රැකියා ප්‍රශ්නයට විධිමත් විසඳුම් ලබා දෙන අතරතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16ටම නිෂ්පාදන කර්මාන්ත ශාලා 16ක් අපි ආරම්භ කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන දියත් කළා සේම මෙදාපාර නිෂ්පාදන කර්මාන්ත ශාලා 16ක්ම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් සමගි ජන සන්ධාන රජයක් යටතේ අපි ඒ යුතුකම ඔබ වෙනුවෙන් නිශ්චය කරනවා. 10 ලක්ෂයක් නව ව්‍යවසායකින් බිහි කරනවා. බොහෝ කර්මාන්ත ව්‍යාපාර වැටිලා ආසාදු ලේඛනයට ගිහිල්ලා රජයේ සංඛ්‍යා ලේඛනම කියනවා ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත 260,000ක් වැසී ගිහිල්ලා තිබෙනවා කියන කාරණාව. ඒ අය වෙනුවෙන් කරන්න තියෙන උපරිම සේවාව කරමින් නව ව්‍යවසායකින් 10 ලක්ෂයක් නිර්මාණය කරමින් පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ස්මාර්ට් පාසල් බවට පත් කරමින් තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය පුත්තලම් දිස්ත්‍රික්කයේ හැම පාසලකම ප්‍රචලිත කිරීමේ ඒ දැවැන්ත අධ්‍යාපන විප්ලවය ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කරදිය මිරිදිය දීවර කර්මාන්තයේ ගොඩනගන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. මම ඔබට එකක් කියන්න කැමතියි. අපි කාත් එක්කවත් ඩීල් දාන්නේ නැහැ. ඩීල් දැම්මනම් මට ලේසියෙන්ම ජනාධිපති වෙන්නත් තිබ්බා, අගමැති වෙන්නත් තිබ්බා. දින 52 කුමන්ත්‍රණේ 71 වතාවක් මට අගමැති වෙන්නයි කියලා යෝජනාව. ඒ ඩීල් වලට අපි යහුවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස කියන්නේ මුදලට, තනතුරු වලට, වරදාන වලට අලෙවි වෙන භාණ්ඩයක් නොවේයි.